අතීතවර්ජනයේ නූතන ඩයරේට ආවර්ජකව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ස්වභාව ධර්මය කියන්නේ සුන්දර නිර්මාණයක්නේ. ඉතින් ස්වභාව ධර්මයේ සුන්දරත්වය තුළ සැඟවුණු විශ්මිත බව හා බීසුණු බව මනාව පෙන්නුම් කළ බැස්සොත් නම් ගල් වෙලාම ඉන්න වෙන මරණය විල නැට්‍රෝන් ගැන අද ආවර්ජනා තුලින් ආවර්ජනය කරමු. वर्ष दिदास एकोलहेदी निक ब्रांडिट नाम पुद्गलया नगरहिर आफ्रिकावे नोदुटु वनजीवे पिलिबंदव ओहु विसिन लियवीन सीटु पोतट छायारूप लबा गन्ना अदासिन संचारयक आरंभ करनवा इति मे गमनेदी ओहु केन्यानु देशीयमाव असल उतुरु टैंसानियावे पिटी बोहोम निष्कलंक नेट्रोन नाम विल आसान्यट एनवा इति मे नेट्रोन नाम विल अवट परिसरे वनजीवीन छायारूपगत करद्दी निक ब्रांडिट बोहोम यूसुलुव कड्नमिन अवट परिसरे सिटि पक्षीव छायारूपगत करे එම පක්ෂීන් පියඹලා යයි කියලා හිතලා. නමුත් වඩා සුපරීක්ෂාකාරීව මේ පක්ෂී නිරීක්ෂණය කරපුවාම නික් බෑන්ඩිට්ට තේරෙනවා මේ පක්ෂීන් ජීවත්ව සිටිනවා වෙන ඉරියව්වකින්ම පාෂාණ බවට පරිවර්තන වෙලා මරණයට පත් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට කොහොමද පක්ෂීන් ඇතුළු ජීවීන් පාෂාණ බවට පත් වුනේ? ඒකට හේතුව තමා මේ නැට්‍රෝන් විලේ තියෙන ජලය. මේ නැට්‍රෝන් විලේ තියෙන්නේ ශාරීරික ජලය. එහෙම නැත්නම් ඇල්කලයින් ජලය. මේ ඇල්කලයින් ජලය කියලා කියන්නේ සාමාන්‍ය පානීය ජලයට වඩා අඩු ආම්ලිකතාවයක් මෙන්ම ඉහළ pH අගයක් තියෙන ජලය. ඒ කියන්නේ සාමාන්‍ය ජලයේ pH අගය 7ක් පමණ වෙනකොට මේ විලේ තියෙන ඇල්කලයින් ජලයේ pH අගය 10.5ක් පමණ ඉහළ අගයක් ගන්නවා. ඉතින් මේ අගය ඇමෝනියාවල pH අගයට ආසන්න අගයක් වෙනවා. මෙලෙස ඉහළ pH අගයක් තියෙන ඇල්කලයින් ජලයට අනුවර්තනය නොවුණු ජීවීන්ගේ SR සම පිළිසියාමරණත් හැකියාව තියෙනවා. මේ විලේ ශාරීරික බව නැත්නම් ඇල්කලයින් බව ඇති වෙලා තියෙන්නේ මේ නේට්‍රෝන් විල ආසන්නයේ පවතින සෝඩියම් සහ පොටෑසියම් කාබිනේට් වලින් පොහසත් දුර්ලභ ලාවා විශේෂයක් නිකුත් කරන ඕයි ඩොයිංගෝ ලෙංගායි නම් සක්‍රීය ගිනිකන්ද මගින් සහ අනිකුත් කඳු මගින් ගලාගෙන සෝඩියම් කාබිනේට් සහ අනිකුත් ඛනිජ ද්‍රව්‍යයන් නිසා මේස නේට්‍රෝන් විලට ගලාගෙන සෝඩියම් කාබිනේට් සහ සෝඩියම් බයිකාබිනේට් මිශ්‍ර වීම මගින් නේට්‍රෝන් නම් රසායනික ද්‍රව්‍ය නිර්මාණය වෙනවා. ඉතින් මේ විලේ ජලයේ නේට්‍රෝන් බහුලව තියෙන නිසා තමා මේ විලට නේට්‍රෝන් කියන නම ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ නේට්‍රෝන් තමා පුරාණ ඊජිප්තුවේ මමීකරණය සඳහා යොදාගත්තේ. මේ නේට්‍රෝන් විලේ තියෙන තවත් විශේෂත්වයක් තමා විල තුලට ජලය ගලාගෙන ආවත් විලෙන් පිටතර ජලය ගලා නොයාම. මේ අනුව විලේ ඇති ජලය පිට වෙන්නේ වාෂ්පීකරණය හරහා පමණයි. මේ අනුව කාලයත් සමග ජලය වාෂ්පීකරණයට ලක් වෙන නිසා නැට්‍රෝන් විල තුල මලමුහුදේ වගේම අධික ලවණ සහ වෙනත් ඛනිජ සාන්ද්‍රණයක් පවතිනවා. ඔයාලට මේ ඡායාරූප බලද්දී පැහැදිලි වෙනවා ඇති විලේ ජලය රතු පාටයි කියලා. නැට්‍රෝන් විල මේ ආකාරයෙන් රත් පැහැවෙන්න හේතු වෙලා තියෙන්නේ මේ විල තුල ජීවත් වෙන බැක්ටීරියා නිසා විලේ ජලයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගැනීම. මේ අනුව අධික උෂ්ණත්වයක් පවතින කාලවලදී විලේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් සෙල්සියස් අංශක 60ක් අතර අගයක් ගන්නවා. මේ අනුව මේ විලේ ඇල්කලයින් ජලයට සතුන් ස්පර්ශ වුණාම එම සතුන් මරණයට පත්වීමේ අනතුරුව පාෂාණ බවට පත් වෙනවා. කෙසේ වෙතත් මේ පරිසරයට අනුවර්තනය වුණ රෝස පැහැති ෆ්ලැමින්ගෝ පක්ෂීන්ට සහ නැට්‍රෝන් තිලාපියා නමින් හඳුන්වන මස්සේ විශේෂයට මෙම නැට්‍රෝන් විලේ ජලයෙන් කිසිදු ප්‍රශ්නයකින් තොරව ජීවත් වන්නට හැකියාව ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මිනිසුන් වන අපට සහ මේ විලේ ජලයට අනුවර්තනය විය නොහැකි වෙනත් ජීවීන්ට නම් මේ විල නිසා මරණයට පත්වීමෙන් අනුතුරුව පාෂාණ බවට පත්වෙන්නට සිදු වෙනවාමයි. ස්වභාව ධර්මයේ අපූර්ව වගේම භයානක නිර්මාණයක් වූ නැට්‍රෝන් විල ගැන තමා අද අපි ආවර්ජනා තුලින් කතා කළේ. ඉතින් ඉදිරියේදීත් වෙනස් විදිහේ වීඩියෝස් ආවර්ජනා තුලින් අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලා හැමෝටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට ගිහිල්ලා එන්නවා.